මෙයාර මනුසේ බුදයා නී නොදර මාසට කරන් බිල රුපියල් 3,000 දෙන කරන් බිල ලයිට් නැත්තං එන ලයිට් නැත්තං එන ලයිට් කොහමරි 15ක් විතර දාල් තියෙනවා මන් තමයි ඉන්නේ යව බඩතුරට මේක ඉන්නේ එළිය තමයි ඉන්නේ අපේ අර බගාලින්ද තියෙනවා ගාලින්දේ ලින්ගට් උඩ අයි මේ ගින කොටල් ගන්න අලි ප්‍රශ්නේ තමයි මත මේ මේකම ඉන්නේ නැද්ද අලි නැටි කාරේ මේකම අඩු වෙනවා ඊයේ කොහොමත් මම මෙහි යද්දි පහමාරයි වැට්ට ගියත් නෑද මම ලනවගත්ත මේ ජිප්ස් වැඩ කරන්නේ නැද්ද වැට්ට ගියත් නෑ ඒ ප්‍රශ්නේ නිසා අලි රකින්න අලි රකින්න එක දවසක් නෑර එක්කො පාන්දරයනවා නැත්ත රෑයනවා වෙලාවක් කියන්න බෑ හවස හතරත් ඉන්න උදේ පහ වෙනකොටත් සමහල්ලාට ඉන්න විතර දෙන්න නෑ මේ අලුත්ගම වසමේ හැම දවසකම මේ මෙතනින් එලෙව්වාම ඒ පැත්තෙන් කැලෙන් වෙන පැත්තකට එන ගම්මානට ඒ ගිහිල් ආයි පාන්දර හතර විතර එනකොට ආයි පාරක් එනවා එතකොට මිනිස්සු නිින්ද ගිහිල්ල හිටියොත් කාලා ඉවරලා යනවා ඒකයි වෙලා තියෙන්නේ එතකොට පාර ගමන් කරන මිනිස්සු අනතුරු නැද්ද අනතුරක් වෙන්න බොහෝ වෙලාවට ඉඩ තියෙනවා සමහර බස් එකකට ඔව් එහෙම සමහරලාට කවුරු හරි මෝටර් සයිකලයක් එහෙම ගියොත් එහෙම මේ අවස්ථාවේ ගහගෙන හරි යනවා ඇතෙක් ඉන්නෝ අලියෙක් ඉන්නෝ මොකද අපි හිතනවා එක පැත්තක රතිඤ්ඤ දානකොට මේ ඒ පැත්තේ ඉන්නේ කියලා බලපුවහම අනිත් පැත්තේ තව එකෙක් ඉන්නවා දැන් ඊයේ අනිත් එක අවලෝක එහෙම පන්නගෙන ඉද්දි මේ මෙතන කෑ ගහුවා එහා පැත්තේ ඊයේ මිනිස්සෙකුටත් එළෙව්වනේ ඔව් එදා පහ අර තුන්වෙනි දවසේ පළවෙනි දවසේ මතකද දැකන්නේ අපිට බයික් එක හම්බුන ඔහොම එහෙම ඔව් අපි දෙන්න මේ කුඹුර බලන්න බන්ට් එක උඩ යනවා ඇතා මේ පැත්තට ඉස්සරහට එනවා ඉතින් මේ මිනිස්සුන්ගේ ජීවිතේ කොයි වෙලාවෙද කියලා නෑ ඊයේ අපේ කුසිය අයිනෙම්මයි ගියේ ඔක්කොම පැලක් කුඩු කරගෙන ගණ්ඩ දෙන්නේ වැටවල් හැම තැනින්ම කඩාගෙන මෙතනින් තමයි මේ අයිනෙන් තමයි හැමදාම යන ඔය හදත් ආවේ යන්න අර මෙතන හිටපු නිසා හරින් ගියා අලියටල හොඳටම හොඳයි මොකද සරුවට කියන්නේ දැන් වැට හදලා ගණන් කරන්න බෑ වාර ගන්න කොන්ක්‍රීට් කණු බැරුව ලී කණු දාලා අන්තිමට ඊරෑ ගේ ඇසටල හිටියා නමේට මේ බැරි කවට දාද මෙතන හිටියේ දාද හදපු වැට අදත් කඩන හින්දා නෑ මලිය මතක යන්න දාද නැත්තම් මෙතන ඉතාව දැන් දවස් දෙක පිට පිටම ගියා මේ අර මිදුල අර තියෙන අර මේ කණු අර්ථයෙන් කොන්ක්‍රීට් කණු වෙන්නේ ඒකෙන් පයින්නවා පැනලා ෆවුන්ඩේෂන් එකේ ආයි පැනල වත්ත මැද්ද ගහට මොන්න කතා එක දවස පහයිනේ මේ පන්සල් වත්තෙන් මෙහාට මාරුවේ වෙලාවක් නෑ ඇත්තටම මේ නිසි විසඳුමක් නෑ මේ අලි ප්‍රශ්නෙට මේ ගොවියට නිදා ගන්න වෙන්නේ රැයට පැය 2-3යි හැබැයි ඒ රැයට අලි අලින්ගෙන් කුඹුර පරිස්සම් කරුවාට දවල්ට නිදිය ගන්න බෑ ගොවියට මේ ඒ තරම් අසරණ වෙලා ඉන්නේ ඇත්තටම අලිවැට ක්‍රියාත්මක කරලා තියෙන අලිවැට ගහලා තියෙන කැලේ. එතකොට මේ ගොවියට ආරක්ෂා කරන්න ගොවියව ආරක්ෂා වෙන්නේ නැහැ. කැලේ ඉඳලා එන අලියව මාස 6ක් තිස්සේ මේ වගා භූමිවල සැරිසරනවා. එතකොට ජීවිත අවදානමක් අරගෙන බඩවියත රැකගන්න ගොවියට වගා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. නිසි විසඳුමක් නැහැ. විවිධ ඇමතිවරු මාර වෙනවා ප්‍රශ්නේ එතනමයි. විවිධ සැලසුම් ගේනවා එතනින් එහාට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක නිසා රජයේ අවධානය යොමු වෙලා වගකීම් යුතු බලධාරීන්ගේ අවධානය යොමු වෙලා
මේ සඳහා නිසි විසඳුමක් දෙන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද අද පොහොර ටිකක් නැතුව මේ තෙල් ටිකක් නැතුව වගා කරන්න වෙලා තියෙනවා. කාබන් රජයේ රටේ ප්‍රශ්නේ, ආර්ථික ප්‍රශ්නේ විසඳ ගන්න, පවුලේ මේ ආහාර ප්‍රශ්නේ විසඳ ගන්න අපි වගා කරත් ඒවට නිසි විසඳුමක් නැහැ. ගොවියට ආරක්ෂාවක් නැහැ, රැකවරණයක් නැහැ. කාට කිව්වත් වැඩක් නැහැ. රැයකට වනජීවීයකට කිව්වත් එන්න තෙල් නැහැ කියනවා. තෙල් අර්බුදයේ ඒකට හේතුවක් කරගන්න. දැන් අලිවැඩි අපේ වනජීවී කාර්යාලයට අලිවැඩි 5000ක් දෙනවලු මාසෙකට, දැන් දෙන්න 1500යිලු. කොහොමද අපි මේ මේව රැකගන්නේ? වගාවේ ඉවරයි. ඇත්තටම කුසගින්න මැරෙන්න වෙන්නේ මේ ගොවියට. ඇත්තටම මේ කාලය තුල මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න උන. මහින්ද අමරවීර ඇමතුමා, නව කෘෂිකර්ම ඇමතුමා, එතුමා එදත් කාලාන්තරයක් කෘෂිකර්ම ඇමති වශයෙන් කටයුතු කරලා තියෙන එතුමා දැන් කියනවා මේ හුණු කරපොත්තු කන්න තමයි ඉදිරියට සිද්ධ වෙන්නේ කියලා. ඇත්තටම චීනේ ආශ්‍රය කරපු අය හැටියට හුණු කරපොත්තු කන්න වෙනවා කියන්නේ මම හිතන්නේ එතුමා අපිට ඒකත් සිද්ධ වෙයි කියලා තමයි දැන් ඉතින් අපිට හිතන්න තියෙන්නේ. අලියෝ මේ නිතරම ඉන්නවා කරන්ට් වැටේ මෙහෙ පැත්තම තනිකර මලි ඉන්නේ කරන්ට් වැට හදන්න කියලා වනජීවිකින් නෙමෙයි අර මේ රැකියාලක්ෂේ කට්ටියනවා බොරුවට තද කරනවා යනවා. ඒ වෙනකොට කාදාවත් වැටක් නැහැ. අලියෝ ඉන්නේ ගමෙන් මෙහෙ පැත්තේ. ඉතින් හැමදාටම වතු පාලු කරනවා. ගන්න දෙයක් නැහැ. ගොවිතැන් කරන්න ගොවිතැන් කරන්න කියන කවදාවත් ගොවිතැන් කරන්න අපිට හම්බෙන්නේ නැහැ. පැය 30 ඔක්කොම කරන අපේ වත්ත ඉවරයි ඔක්කොම කෑවා. මේ වත්ත විතර නෙමෙයි මේ නගරෙටත් එනවා අලි හැමදාටම දැන්. අලි කියන්නේ හැමදාම එනවා. ගහක් කොලක කිසිම දෙයක් තියාගන්න දෙන්නේ නැහැ. ඔක්කොම කනවා. ඊය මේ අර කෙනෙක් වැඩ ඇරලා යද්දී මේ අලි ඇලෙව්වා අපේ ගෙදර ළඟ. එළවල මම පිටිපස්සේ මං වත්තට පැනගත්තා විජහට. ඉතින් මරණමනේ ওই විදිහට හැමදාම එනවා. පළේ නෙමෙයි ඉතින් පාරේ හන්දියටත් එනවා. පාර දිග තමයි එන්නේ. පාර දිග ඇවිල්ලා ගේට්ටුවට මේ ගේට්ටුවෙන් වත්තට ඇතුල් වෙනවා. කිසිම ගෙඩියක් දැන් බලන්නක කන්න නැතුව ඉන්න මෙලාවේ. කොස් ගෙඩියක්වත් මිනිස්සුන්ට කාලා ජීවත් වෙන්න විදිහක් නැහැ. කොස් ගෙඩි ටිකත් එක්ක කනවා, හැමදේම කනවා, තියන්නේ වත්තේ ගස් කොළන් කඩනවා. හන්දියටම එනවා. පාර දිග හැමදාම පාර දිග අපේ වත්තට එන්නේ. කෙලින්ම පාරෙන් මේ හන්දියෙන් ඇවිල්ලා පාරට එන්නේ. පාරේ ඔය යනවා පන්සල් වත්තේ මොන්ටිසෝරියෙන් හැමතැනම පණිනවා. මේ අපේ ත්‍රිවිල් පාක්කේ දැන් මෙහෙම ඉන්න බෑ. ත්‍රිවිල් එක දාලා දුවාම ත්‍රිවිල් එක උඩ කරනවා. හැරයක් යන්න බෑ මේ පාරේ. මේ ඊයේ පෙරේද 7-8 වෙද්දී අලියා. ඉතින් අපිත් බයයි තමයි. ඇත්තටම හැරයක් යන මිනිස්සු ඉතින් අතරමාව කරන්න බෑනේ. ඉතින් අපි ඇත්තට හරි අමරන් තමයි. දැන් කීයක් කර හොයාගන්න ඒ තෙල් මිලත් එක්ක ඉතින් මිනිස්සුන්ට සල්ලිත් නැහැ. අපිත් හරි අසර නැහැ. මෙතන උදේ දැන් ඇවිල්ලා කට්ට කාලා කාලා සල්ලිත් නැහැ. ඉතින් මේ හැරය දුවාගන්න මිනිස්සු ඉතින් හරි අමාරු තමයි ජීවත් වෙන්නේ ඉතින්. ඉතින් ඔව් දැන් මේ ඊපෙට තැයිලා මෙතන මේ කෑ ගහලා ඉතින් මිනිස්සු දාලා ගියා. ඉතින් බයයි නේද මෙතන ට්‍රේවිල් එකක් කුඩු කරත් අපිට කවුරුත් ජීවන්න කවුරුත් දෙන්නෙත් නැහැ නේ. ඉතින් මොකක් හරි බලලා ඉතින් අපිට විසඳුමක් ලබා දෙන්න කියලා තමයි අපි කියන්නේ. ඉතින් මිනිස්සුන්ට ඉතින් මොකක් හරි මේ වෙලාවේ ඉතින් ඇත්තටම මේ අද වෙලාව කණ්ඩ නැති මනුස්සෝ ඉන්නේ හරි අසරණයි. ඉතින් මේක ඉන්නේ කවර මේ කට්ටිය බලලා ඉතින් මොනවාරි දෙයක් කරන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. රස්සාව ඉතින් කොහොමද මහත්වෝ දැන් ඉතින් ඇත්තටම ජීවත් වෙන්න හරි අමාරුයි. දැන් ඉතින් මේ රීල් පාකේ කීයක් වත් හොයාගන්න බෑ. දැන් ඉස්සර නම් උදේට ආවම කීයක් කරේ හැරද්ද වන්න දැන් ඇත්තටම අමාරුයි. තත්ත්වයක් තියෙන මේ තෙලි මිලත් එක මිනිස්සුන්ට ඉතින් හරිම අමාරුයි. තෙලි පහුගිය දවස් ටික ඇරේ පෝලිං වල ඉඳලා තෙල් ගහ ගන්න ඉතින් ඒ මනුස්සන්ට හැර ගණන් කියන්න බෑ. දැන් අපිට නම් මේ රීල් පාක නැති වෙන්න සීනක් තියෙන අපි දැන් ඇත්තටම ඉස්සරහට කල්පනා කරලා අපි මේවා දැන් කරන්න බෑ. දැන් මේ ඉතින් කරන්න දෙයක්වත් නැහැ. ඉතින් මේ මිනිස්සුන්ට සල්ලිත් නැහැ යන්න. අර සල්ලි තියෙන මිනිස්සු අවශ්‍යම වැඩක් කර මේ ගමනක් යද්දි මිනිස්සෙක් බේට් එකක් ගන්න එහෙම යනවා ඉතින්. ඉතින් වෙනද වගේ ඒ කාලේ වගේ මිනිස්සුන්ට දැන් සල්ලි නැහැ යන්න. අපිට හැර ගණන් කියද්දි මේ මිනිස්සුන්ට මිනිස්සු වෙන අය එච්චර ගණන් එහෙම අපිටත් ඉතින් අමාරුයිනේ තෙල් මිලත් එක. ඉතින් හරිම කරදරෙන් තමයි ජීවත් වෙන්නේ. දැන් නම් ඇත්තටම මේ අමාරුයි මේ රටේ ජීවත් වෙන්න ඉතින්. මේ අපි මේ රටේ ඉන්න කෘෂි පරීක්ෂණ නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, ගමට නිලධාරි පහක් ඉන්නවා. ආර්ථික සංවර්ධන කෘෂි පරීක්ෂණ නිලධාරී සහ සමෘද්ධි නිලධාරී 36,000ක් ඉන්නවා කියලා අපි දැනගෙන අවබෝධයෙන් දන්නවා. මාධ්‍යයෙන් එහෙම කියලා තියෙනවා. එතකොට අපිට වගා කරන්න රජයෙන් ඇමතිවරු කියන්න ඕනේ නැහැ. අපිට දෙන්න තියෙන සහනය තමයි මේ අලි ප්‍රශ්නේ, වතුර ප්‍රශ්නේ විසඳලා දුන්නා නම් ගොවියන්ට වෙන මුකුත් දෙන්න ඕනේ නැහැ. දැන් අපි මේ වගාවට කිසිම දෙයක් කෘෂි රසායන පාවිච්චි කරන්නේ නැහැ. කුකුල් පොහොර ටික, ගමේ තියෙන කොළ ටික, ගිනි සීරියා ටික මේව එකතු කරගෙන අපි පොහොර හදා ගන්නවා. ඒ ගැන කවුරුත් අවධානය යොමු කරන්නේ නැහැ. නිලධාරියෙක් මේව බලන් දෙන්නෙත් නැහැ. කෘෂි පරීක්ෂණ නිලධාරියෝ ඉන්නවා. මම හිතන්නේ මේ වත්තට එකවතාවකට දෙවතාවකට අපි කියලා තමයි ගෙන්න ගන්නේ. ඒක නිසා මෙච්චර නිලධාරී ඉඳලා ජපානයේ ඉඳලා තියෙන එක නිලධාරියයි ගමකට. එයා තමයි උපදෙස් දුන්නේ ගම දියුණු කරන්න. හැබැයි මේ ආර්ථික සංවර්ධන, කෘෂි පරීක්ෂණ, ග්‍රාම නිලධාරි, ගමට නිලධාරී 5 දෙනෙක් ඉඳලා කිසි දියුණුවක් මේ රට නම් වෙයි කියලා හිතන්න අමාරුයි. ඊඑස් සේනානායක මහත්තයලා, ඒ වගේම ඩඩ්ලි සේනානායක මහත්තයලා මේ අය ගමේ හිටියේ. පොළොන්නරුවේ ගත්තාම, තබ්බෝ ව්‍යාපාරය ගත්තාම මේගොල්ලන් ගොවි ජනපද හැදුවේ ගමට ඇවිල්ලා. දැන් මිනිස්සු කොළඹ ඉඳලා තමයි නායකව රට පාලනය කරන්න හදන්නේ.
ආර්ථික සංවර්ධන නිලධාරී කියලා පත් කරලා රට විනාශ කරව එක විතර කරලා තියෙන්නේ. ඒ වගේම රාජ්‍ය නිලධාරී ලක්ෂ 9 ඉඳලා ලක්ෂ 16 දක්වා වැඩි කරලා තිනවා. අපිද මේව වැඩි කරුවේ. මේ අයට පින්පඩි ගෙවන්න නිලධාරී පැලැන්තිය හදලා ඉවරලා ඊට පස්සේ කියන අමාරුයි අමාරුයි කියලා. දැන් දනුත් රුපියල් 5000 දෙන්න යනවා. හැබැයි අච්චු ගහලා දන්නේ නැහැ දෙන්නේ. එහෙම දුන්නොත් මේ රට තවත් කබලෙන් ලිපට වැටෙනවා. ඒක නම් අනිවාර්යෙන්ම වෙනවා. ඒ එහෙම නිකන් දෙන්නේ නැතුව ගොවියට ශක්තියක් දීලා ඒ අයගේ මේ කෘෂි නිෂ්පාදන වැඩි කරන්න වැඩපිළිවෙලක් හදලා ඒකට දිරිදීමනාවක් දෙනවා නම් මීට වඩා හොඳයි කියලා මං හිතනවා. මාධ්‍යමගෙන් සංදර්ශන පෙන්නලා ලංකාවට තව මේගොල්ලන් ආඩම්බරයටත් පෙන්නනවා. ඉන්දියාවේ හිඟන්නොයි පොඩි ළමයිනොයි චීනේ පොඩි ළමයිනොයි එකතු කරලා අපිට සල්ලි දෙනවා. එහෙම මේ හිඟා කණ්ඩ ඕන රටක් නෙමෙයි මේක. මේ පොළවේ හැටෙන හැම මඤ්ඤොක්කලීයක්ම ලී කෑල්ලක්ම බීජයක්ම බොහොම ඉක්මනට පැලවෙලා දළු දාන රටක් මේක. එහෙම හිඟන්න බෝ කරන්න ඕන රටක් නෙමෙයි. මේ නිකන් කණ්ඩ දීලා තමයි එක්කෙනෙක් 68ක් කියනකොට තව එක්කෙනෙක් 68ක් කියනවා. එහෙම කියලා තමයි මේ රට නැති කරලා තියෙන්නේ. මොකද අද රුපියල් 5000ට අඩු ආදායමක් ලබන කිසිම කෙනෙක් නැහැ මේ රටේ. එහෙනම් ඒ අයට දෙන්න ඕනේ දැනුම සහ ආකල්ප දියුණුව කරලා ඒගොල්ලන්ගේ දියුණු වෙන කෙනාට අත දෙන්නයි මේ රටේ සිද්ධ කරන්න ඕනේ. නිකන් දීලා මේ නිදාගත්ත ජාතියක් කම්මැලි ජාතියක් බිහි කරපු එක තමයි මේ රටේ මේ තාක්කල් පාලකය කරලා තියෙන්නේ. හැමදාම කියන්නේ නිකන් දෙනවා. එක්කෙනෙක් කියනවා මේ අපි පොහොර 350ට දිගටම දෙනවා කිව්වා. එතකොට මේ වර්තමාන ජනාධිපතිතුමා කිව්වා අයියා මට කියලා තියෙන්නේ මේ ගෝඨාභය මේක නිකන් මේ ගොවියට සල්ලි 350ක් අරන් වැඩක් නැහැ නිකන් දෙන්නයි කියලා. අද එහෙම කියලා පොහොර ටිකත් එතුමා නැති කරා. අපිට පොහොර අවශ්‍ය නැහැ. හැබැයි මේ රටේ තාක්ෂණයේ තියෙන පොහොර හදාගන්න වැඩපිළිවෙළ තියෙනවා. ඒ වගේම නැනෝ යූරියා හදන්න ක්‍රමයක් කියලා දීලා තියෙනවා. ඒ තාක්ෂණය අපේ රටේ තියෙනවා අපේ නිලධාරි. හැබැයි මේ අයට කවදාවත් අවස්ථාවක් ලැබෙලා නැහැ. අත්වැක්ටරේ හැදුවේ ලංකාවේ. ඒ මිනිස්සයාට අවස්ථාව දුන්නේ නැති නිසා අද එංගලන්තයට ඒක විකුණලා එංගලන්තෙන් අපිට එනවා. එහෙම තමයි අපිට යැපුම් මානසිකත්වයෙන් බිහි කරපු රටක් තමයි මේ පාලකයෝ අපිට ඉතුරු කරලා තියෙන්නේ.